පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන්ගේ 123 වන ජන්මදින උපහාර උළෙල සහ ශිෂ්‍යත්ව ප්‍රදානය අද පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. උත්සවයෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා. හදිසි නීතිය හොඳ සහ නරක දෙකම තියෙනවා. මොකද දැන් බෝම්බ හම්බ වෙනවලු, තුවක්කු හම්බ වෙනවලු, LTT සංවිධානයේ ශක්තිමත් වෙනවලු. නමුත් මේ හදිසි නීතිය පිළිබඳව ප්‍රශ්නයක් අපිට නැහැ. වස්තවාදී වළක්වීමට සදා යොදවනවා නම්, මුත් අද යෙද වෙන්නේ වෙන ඒවාට. ඒක තමයි අපි ඒකට විරුද්ධ. සාත්පොන්සේක මහත් සඳහන් කරන්නේ වස්තවාදී 50% තවත් සිටිනවා. දැන් ඔක්කොම අල්ලයි කියලා එකපාරක් කියනවා. ඊට පස්සේ 3 දවසකින් කියනවා රූපවාහිනියේ නාලිකාවල් එනවා දෙන්නේ කත්තටම උඩ ගත්ත කියලා. ඊට පස්සේ 10 දවස් කාණකින් කියනවා තා 3 දිනක් ගත්තා කියලා. ඉතින් මේ ඊයේත් ගත්තයි කියලා අද තිබුණානේ. ඉතින් මේ විදිහට බලනවා නම් තාම ඉන්නවා මේකේ. ඌ අවි පුහුණු වෙච්ච අය, සටන් කරපු අය. ආරක්ෂා පිටින් බුදුමාලා ඒ කියන්නේ සැකයක් අපිට තියෙනවා. ඒක නිසා මේ සජාති පස්සේ බුදුමාත් චෝදනාවක් පිළ කරනවා. ඉතින් ජනාධිපති වර්ණයකදී සුළු ජාතිගේ සහයෝගය නොලැබෙයි කියලා. අපිට සම්පූර්ණ සුළු ජාතිගේ සහයෝගය මේ පාර ලැබෙනවා. මොකද හැමදාම රැවටෙන්නේ නැහැ නේ. එදේ මුතුරේ වැඩක් කරලා තියෙනවා නම් වැඩක් කරලා තියෙන්නේ අපි. සර් එක්සත් ජාතික පක්ෂයේ මේ යන විදිහට උන්ට ගමනක් තියෙද? අනාගතයක් නැහැ. මේ යන විදිහට ඉතින් ඔක්කොම රණ්ඩු වෙනෝනේ. නායකකමට පොර කනවා පේන්නේ නැද්ද? සර් අවුරුදු 5කට තව ඉන්නවා අගමැතිතුමා පාලනය කරන්න. මොකද තව වැඩ ටිකක් කරන්න තියෙනවා කියලා. ඔය යාට ගොඩක් තියෙනවා ඊට. මොකද මේ අවුරුදු 5 මුකුත්ම කරේ නැහැ නේ. ඔබතුමා කැමති මොනවාගේ අපේක්ෂකෙක් දැම්මොත් එක්සත් ජාතික පක්ෂයේ? මම සජිත් දනවා කැමති. මගේ විශ්වාසය මැක්සිස්.